ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද අගෝස්තු මාසයේ 29 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙන එනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මතේ උද්දවන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියෙන් සහ දෙවෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. බයිබලයේ මේ විදිහටයි සඳහන් වෙන්නේ. අපේ තේමාව වුණේ මොකද්ද? අපේ තේමාව තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, විශේෂයෙන්ම උන්වහන්සේගේ උපතෙන් අපි තේරුම් ගන්නට යනවා උන්වහන්සේට තියෙන රාජ්‍ය, නැත්නම් උන්වහන්සේ රජ කෙනෙක් බව. මොකද අපි ඊයේ දවසේ ඉගෙන ගත්තා පිලාත් ඉදිරිපිට කොයි විදිහටද ජේසුස් වහන්සේ කිව්වේ මම ඉපද සිටින්නේ මේ දෙකයි කියලා, නැත්නම් මේ විදිහට රාජ්‍යයක් පිටවන්නයි කියලා, නැත්නම් ජුදා රජ වෙන්නයි කියලා මම ආවේ. ජේසුස් වහන්සේ පිලාත්ට කිව්වා වගේ අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන, නැත්නම් නත්තල ගැන අපි පොඩ්ඩක් කතා කරමු. බයිබලයේ කියනවා තවද හෙරෝද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙමයි ජේසුස් වහන්සේ උපන් කල පූර්ව දිසාවෙන් ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමට ඇවිත් යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොයිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිසාවේ දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු යයි කිව්වය. ඉතින් බලන්න මේ ශාස්ත්‍රකාරයෝ පවා එයයි දැන සිටියා මේ රජ කෙනෙක් ඉපදෙන්ට යනවා. මොකද පූර්ව දිශාවෙන් එයයිට මේ තාරකාව පෙනුණා කියලා කියනවා. ඒ කියන්නේ ඇත්තම ජේසුස් වහන්සේගේ ඇත්ත උපදේදී ගවලෙනක ඉපදුනත් උන්වහන්සේ රජ කෙනෙක් හැටියටයි ඉපදුනේ. නමුත් එකම දේ, උන්වහන්සේගේ රාජ්‍ය මේ ලෝකෙ නෙමෙයි. පිලාත් ඒක කිව්වා, ඒක මේ ලෝකෙ නෙමෙයි කියලා. ඉතින් උන්වහන්සේ රාජ්‍යයක් තිබ්බ, රජ කෙනෙක් හැටියට තමයි ආවේ. ඉතින් මේ අය කියන විදිහට යුදෙව්වරුන්ට රජව උපන් කියලා. යුදෙව්වරුන්ට රජව උපන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මම දන්නවා මුළු ලෝකයටම රජව උපන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි මේ කතා කරන්නේ. උන්වහන්සේගේ උපත ගැන තමයි මේ කතා කරන්නේ. මක්නිසාද අපි උන්වහන්සේ තාරකාව පූර්ව දිශාවෙන් දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිසාවක් කියලා. කියන්නේ ඒ අය නමස්කාර කරන්නට යාවේ මේ රජ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මොකද පරණ කිසිමේ හැම ස්ථානයකම වගේ, හැම දිවස්වරෙක්ම වගේ කිව්වා රජ කෙනෙක් එන්ට යනවා, ඒ රජට රාජ්‍යයක් දෙන්නට යනවා, ඒ රජ තමයි රජකම් කරන්නට යන්නේ කියලා. නමුත් එකම ප්‍රශ්නේ වුණේ මේ අය විශ්වාස කරේ ස්වභාවික රාජ්‍යයක් පිටවන්නයි එන්නේ. ඒ විතරක් නෙමේ, යුද්ධ කරලා ජයග්‍රහණය කරන රජ කෙනෙක් තමයි එන්න යන්නේ කියලා හිතුවට යසායා වගේ හිතුවේ නැහැ මේගොල්ලෝ මේ දුක් විඳලා කුරුසයට ගිහිල්ලා මරණයකට ගිහිල්ලා දේව රාජ්‍ය හැම මිනිස්සෙකුටම ලබා දෙන පිණිස පූජාවක් කරන රජ කෙනෙක් කියලා කවදාවත් එයා හිතුවේ නැහැ. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද දෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.